ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ AI තාක්ෂණයෙහිවත් කෘත්‍රිම බුද්ධිය මෙරටට හඳුන්වා දීම පිළිබඳ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්තුණා. ශ්‍රී ලංකා has to leapfrog as far as technology is concerned. We are far behind and the knowledge කෘත්‍රිම බුද්ධිය සමග ඉදිරියට ගියොත් අනෙකුත් තාක්ෂණයන්ද ලබාගත හැකි වනවා. මොකද එමගින් සියලුම තාක්ෂණයන් ආවරණය වනවා. අප AI භාවිත කරන ආකාරය අනුව රටක් වශයෙන් ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා. අප එදා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කළ වැරද්ද නැවත සිදු නොකළ යුතුයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේදී අප හැම විටම අවධානය යොමු කළේ ව්‍යාපෘති පිළිබඳ මිස ඒවායේ යෙදුම් පිළිබඳ නොවේ. ඒ නිසා අප එය ජාතික වශයෙන් ක්‍රියාත්මක කළේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස අද අප ඇතැම් රටවල වඩා තාක්ෂණය අතින් පසුපසින් සිටිනවා. 1984දී මම පරිගණක අධ්‍යාපනය රට තුළ ආරම්භ කරන විට සින්ක්ලෙයා පරිගණක රටට හඳුන්වා දුන්නා. නමුත් අප එය නිසි ලෙස ව්‍යාප්ත කළේ නැහැ. ඒ සඳහා අපට බොහෝ කාලයක් ගත වුණා. එම අතීත අත්දැකීම් අප මතක තබා ගත යුතුයි. තාක්ෂණය මත පදනම් වූ නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. ඉංජිනේරු පීට නොමැති විශ්වවිද්‍යාලවල එම පීට ආරම්භ කරනවා. AI තාක්ෂණය භාවිතය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විද්‍යාර්ථීන් එක්ව සකස් කළ යෝජනාවලියද ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගැන්වුවා. විශ්වවිද්‍යාල කිහිපයක්ම AI තාක්ෂණය භාවිතයෙන් ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක කර ඇති බව ඔවුන් පෙන්වා දුන්නා. අපිට අවුරුදු දෙකකට කලින් හිටපු සීනියර්ස් ලා ඔයක හැදුවා ප්‍රොජෙක්ට් එකක් අබිසෙස් කියලා. අපි දන්නවා ටුවරිසම් වලදී මුලින් තිබ්බා ට්‍රැවල් ඒජන්සීස් වලට කතා කරලා ඒ හැමදේම ඒ ලොකු ප්‍රොසීඩියක ටික ටික ඩිජිටයිස් වුණා. අබිසෙස්කින් වෙන්නේ ඇත්ත ටුවර් ගයිඩ් කෙනෙක් වගේ එයා සම්පූර්ණයෙන් ගයිඩ් කරන මුළු ජර්නි එකම. දැන් පොපියුලේෂන් එක වැඩි වෙද්දී අපි නරඹන්න යන තැනක ඒක කරදරයක්. ප්‍රැක්ටිකලි අපිට බලන්න අමාරු. ඒතර ඒක රිප්ලේස් කරන්න පුළුවන් ටුවර් ගයිඩ්. ඒ වගේම තමයි අපි මේකේ කන්වර්සේෂනල් AI එකක් ඉන්ටග්‍රේට් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මම සීගිරිය ගියොත් මට නවතින්න ඕනේ හොටෙල් එකක් දැනගන්න ඕන නම් මට එයාගෙන් අහන්න පුළුවන් මට නවතින්න පුළුවන් තැනක් සජෙස්ට් කරන්න පුළුවන් කියලා. ප්‍රශ්නයක් තියෙනේ ප්‍රොජෙක්ට් එතන ළමයිගේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක ඉවරුණාට පස්සේ ග්‍රැජුවේට් වුණාට පස්සේ එතනින් එහාට ඒ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට යන්නේ නැහැ. මේ වගේ රජයේ මැදිහත් වීමක් ලබා දීලා මේ වගේ තව ඉස්සරහට අරගෙන ඉන්ඩස්ට්‍රි එකට ගෙනියන්න පුළුවන් නම් අපේක සෑහෙන ලොකු උදව්වක් වෙනවා. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ එක ද හැම දෙයක්ම වහගෙන ඉන්න ඩොමේන් එකක්. හැම අපිට ඇප්ලයි කරන්න බැරි තැනක් නැහැ. අපිට ඒක ඇග්‍රිකල්චර් වලට ඇප්ලයි කරන්න පුළුවන්, ටෙක්නොලොජි වලට ඇප්ලයි කරන්න, හෙල්ත් කෙයා, ගවර්නන්ස්, ලංකාවේ හැම ඇස්පෙක්ට් එකකටම පාවිච්චි කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි වෙන්න ඕනේ. AI තාක්ෂණය භාවිත කර ප්‍රථම රූපවාහිනී වැඩසටහන සම්පාදනය කළ ජාතික රූපවාහිනී සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. අපි දන්නා ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එක හැමතැනම තියෙනවා. මේක හැම ඉන්ඩස්ට්‍රියටම බලපානවා. ඒ ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකේ ලොකු රෝල් එකක් AI ට තියෙනවා. ඒතර අපි ට්‍රයි කරන්නේ ඇත්තටම AI ගැන කතා කරන ලොකු ප්ලැට්ෆෝම් එකක් හදන්න, යුනිවර්සිටි අයත් එකතු කරගෙන, ඉන්ඩස්ට්‍රියත් එකතු කරගෙන මේ සක්සස් ස්ටෝරි අරගෙන එතකොට ඕන කෙනෙක් ඒ ප්ලැට්ෆෝම් එක තුලින් ආයි හිතනවා ඇයි අපි ට්‍රාන්ස්ෆෝම් වෙන්නේ නැත්තේ, ඇයි අපි එෆිෂන්සි වැඩි කරන්නේ නැත්තේ කියන එක.